සත්‍ය නිවර්දිව ප්‍රථමයෙන් ඔබට කියන ස්වාධන රෝපවාහණනය වාක්්‍ර නැ තිය ප්‍රධහන ප්‍රතිවිකාශ සමඟයි ඔබ එකවන්නේ අදත් මලි බවදහනේ ප්‍රධාන පැවටෙ සිරස් තල බැත කොරෝනා පොකුරට අදත් හයිසි අනු දෙකක්ෙක් වෙද්දී සුවේ ලබන ප්‍රතිශතයක් තිහලට. යෝපා සංගමීෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන අටයිදැශම දෙකයි හයක ආදහරයක්. ආයෝ ජන රටේ තිවුණුවට පමණයි ස්වයිදී භාාවේටත් ස්වාධහිනත් පේටත් හානියක් වෙන්න ඉඩ තියන්නේම නැහැ ජනප්‍රති කියායි. දීකවාපිය කඩිනමින්ම ප්‍රතිසංස්කරණය කොට ජනතාවට බ්‍යයුග්ධ කරන්න ආරක්ෂක ලෙකම් සූධනමින්. ගෙදර යන ට්‍රම්ප්ට යළි කිසිතා දවලමන්දිරයට එන්න බැරිවෙන දේශපාලන සැලස්ම ඇරම්ඹේ.මනරේ අපේ රටේ කොරෝනා පොකුරට අද ආසාධතයන් හයිසිය අනු දෙදෙනෙක් එකතු වනා. ඒක්කම මෙනටින් වාර්තා වුණු සමස්ත කරෝනා ආසාධතයන්ගේ සංඛ්‍යාව පනස් දහස ඉක්මවාකයා. ඩේශ හෙටදි නද යිපෝංങൾ සවරුම් සඳහතම දිවශේ පිරිස් පමණක් සහභාගි කරගන්න කියලා සෞඛ වගේම ආරක්ෂකංශත් ජනතාවගෙන් ඉල්ලා සිටනවා. ගලන්තෙන් හඳුනාගත් කොරුණ නාවව වයිරසය මරට පමිණ පු්ගලය කුටාසාධනී ඇති බව සෞඛ්‍ය අංශ අද අවරන කලා.ක පුද්ගලෙක්ගේ සාම්පල්ලයක ප්‍රතාාන්නේ චැරිසරන මියටේෂ එක හ සමාන කම්තිය වරසක ක දග සක මතශ ප අපටිල්ල සිතලතිව මේසහ පරමකත්තය දල අඉදිරිදි වැරකරන්න විශෂයම ඉදිරියේදී අප රට විවෘතකකි මක් ලා පපොත් යිති අපේ සඳ සූදාන. -19ින් තුන් දෙෙකු මේ අමත් සමඟ මෙරටින් වාර්තාාවන කරුණාමරණ සංඛ්‍යාව, දෙසිය හලස් හ දක්වා ඉහළ ගොස්තිබෙනවා කොරුණාමරන සමස්තයක් ලෙස සැලකීමේදී වැඩිම පිරික් මේ ගොස්ඇතේ පිරිමි පුද්ගලින් වන අතර එම සංඛ්‍යාව එකසිය පනස් හතක්. අනුදිනකු කාන්තවා. මෙතෙක් සිදුව ඇති කරුණා අමරණ ප්‍රතිශතයටනුවඉන් වැඩි පිරිසක් වයිස අවරුදු හැටේකක්ත් හැත්තෑ පහත් යනවයිස් කාන්ඩවල පසුවන්නන්. පසු වැඩිම රනසිද ඇත්තේ වයිසවුරදු හැත්තයි පහත් අනුවත් අතරයන වයස්වල පසුවන්නන් පවයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. අදදිනත් කොරුණ ආසාධතන් හයිසියානූදදිනෙකු අලුතිින් හඳුනාගැන ීමත් සමක මෙරටින් වාරතාවන සමස්ත ආසාධතින්ගේ සංඛාව පනස් දහස් දෙසේ විසිනාවයක් හයිදහස් හත්සය දහටක් රෝහල්වෙල ප්‍රතිකාර ලබනවා හයිසිය හතලිස් හයිදිෙකු අදදි නේසුව ලැබිමත් සමක, පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව හතලිස්තුන් දහස් දෙසේ හැට හත දක්වා හල ගිය ොවවාර්තාාව ඇති කොුණා මරණ ප්‍රතිශතය සැලකීමේදී වැඩි ප්‍රතිශතයක්වාර්තා වන්නේ එක් සතු රාජතානීෙන්. එහි මරණ ප්‍රතිශතය සයටට දෙයිදර්ශම හයයි තුනක්. ්‍රුසිීලන් සියයට දෙයිදශම පහක මරණ ප්‍රතිශතයක් වර්තාවෙද්දී. රුසියාවෙන් එම ප්‍රතිශතය සියයට එකයිදශම අටයි තුනක් ලෙසයි වාර්තා වන්නේ. ඇමරිකාාවේ මරණ ප්‍රතිශතය සයට එකයිදර්ශවම හැයි හතක් ව අතර, ඉන්දිාවේ මරණ ප්‍රතිශතය සයට එකයිදශම හතරයි හතරක් ලෙසයි වාර්තා වන්නේ. මෙමරටවල් මරන ප්‍රතිශतेය ඉහළ අගයක් වාර්තා කර දේ ශලකාවෙන් වාර්තා වන්නේ සයට බन्ந்துवा දශම හරයි වයක අවම අගයක්වීම විශේෂත්වයක්. එමෙන්ම ලොවකரோුණ සා දෙතින් සුවවිීම में ප්‍රතිශतेය සැසඳීමේ දීද ශලකාාව ඉහළ අගයක් වාරතා කරනවා. එම ප්‍රතිශतेය සයටට අසූ හයදශම ිन्ந்துवाයි හතර ශලකාට වඩ ඉහ ්‍රතිशाතයන් වාර්තා කරන්නේ මසले සහ ඉන්දියාව පමන. Рසිාව සුවීීම में ප්‍රතිශतेය සයටට අසු දෙයිදශම දෙකයි තුनाක් වාර්තා කර ද. ඇමෙරිකාාව සට පනස් නොවෑ දශම එකයි දෙකක් සහ එංගලන්තේසියට හතලස් හතරයි දශම හතරයි හතක අඩු ප්‍රතිශතයක් වාර්රතා කරනවා. ලොව රටවල් කිහිපේක ජ ගහන මිලියනකට වාර්තාව වන COVID-19 සා සංඛ්‍යාවට අනුව ශවිලංකව වින් වාර්තාාවන සං්‍යාව දෙදහස් ෙේසිය හැත්තෑ දෙක්. ඉන්දාව හදහස් පන්සිය හැත්තෑ තුන් දිනෙකුවාර්තාාවේද සිංගපූරුවෙන් දසදහස් හැට දෙදිනකුවාර්තාවනවා. ජනගහන මිලියනේකට සිද වූ ොID-19 මරගරනයේදී වැඩිම පිරිසක්කාවරතා වන්නේ ඉන්දියාවෙන්. එම සංඛ්‍යාවේ ක සිය නොෑයක් ඔස්ට්‍රේලියාවෙන් තිස් හයිදිනිෙකු සහ ශ්ුලංකාවෙන් නිෙොළොස් තෙනකුකාවරතාව වනවා. මෙතෙක් මෙරට සිදුකර ඇති පිසිCRර් පරීක්ෂණ සංඛ්‍යාව, දහතර ලක්‍ෂ දහස්සේ දහස් දෙසය අනු නොවයක්. යෝප සංගමය ශ්‍රී ලංකාවට කෘපියාල් බිලියන අටකට අධික ආධාර පිරිනමන්න එකඟ වුණා. ඒ අධිකරණ පද්ධතිය ශක්තිමත්කිරීම ආහාර සුරක්ෂත භාවය සහ, දේශකුණක පෙරාස වලක්වා ගැනීමට අයි. යෝපංගම වකින් යෝමලන තිස් පහිදශමහතයි පහක් නම් රුපියල් බිියන අටයි දශම දෙකයි හයක අදහර මුදල් පිරිණැබිම සදහ වන ගවිසුම් තුනකටත් සන් තබන, බන්්ඩාකාරලේකම් එස්සා රාටිකල මහතා සහමරට යුරප සංගම් දූතුමටලතාන අපපති දෙනිශ් ශයිබී යන හත්තුරන් ඊ ෙක්පනා. රප ංගමේ ශ්‍රී ලංකවට දක්ුණන සහයගතාව දැඩි මිත්‍රශීලී සබඳතවහා සහය සම්බන්ධයෙන් බන්්ඩාකාරලේකම්වරයා මෙහිද කෘතක්ඥතාව පල කලා මෙම ගෙවිසුම් තුනහරහාලබෙන මුදල් ශේත්‍ර තුනක් සදහා වැකරෙනවා. අධකරන පද්ධතිී ශක්තිමත්කිරීමේ වැඩසටහට, යුරෝමිලීන දහටක් එනම් රුපියාල් බිලියන හතරයි දශම එකයිහ වෙන් කරෙනවා. හරිතාගාර වායු බිමෝචණය කිරීම සඳහා වෙන් කරෙන මුදල, යුරෝමිලේන හතයි දශම හතයිප පහක්. එනම් රපල් බිියන එකයිදශමහතයි නවෑ. ආහර සුරක්ෂිතතාව හා කාබනික ක්‍රෘෂිකර්මාන්තය දෙියුණු කිරීම සඳහහා යුරෝ මිලන දහයක් එනම් රුපියල් බිලියෙන දෙකයි දශමතුනයි එකක් වැයි කිරීමට අපේක්ෂිතයි.ආහර සුරක්ෂිතාව දියුණු කිරීමටත් උසස් ත්වේ බහන්ඩ නිපද වීමේ ශ්‍රීලංකා රචී වැඩ පිළිවෙලටත්ඒ විශාල ශක්තියක් වන බවද එස්සා රාටිකල බහතාන් මෙහිදී සඳහන් කලා ශ්‍රකා සहा tnameமை ෘ සհදवष්‍ර സहाகிताාවට වැඩա ප බ ला Vietnamनाမප පवा Sလකා Vietnamtမtāանප, FA ි ගොක් මහත්මිය මේ බව සඳහන් කළේ අමාත්‍යේ දිේශකුණු පර්ධන මහතා හම වූ අවස්ථාවේති. ඒ මහත් මේ සියතාන අපපති දුරකාලයව සංකොට සමුකැනීමට පෙරයි. අමමාත්‍යවරයා හමුපුොනේ. සංචාරක සහ අධ්‍යාපන යනශේත්‍රබල සමඳතා ශක්තිමත්කිරීමේ වැදකත්කම අමාතය දිනේශකුණ පර්තන හතාමේ හිදියාව ධරණය කළලා. මලු ටින් කිරීම මත්සේ ආහර නිෂ්පාදනය වැනිශේත්‍ර ඔසේ ියට්නාමේට ශ්‍රීලංකාවටආධහර කළ හැකි බඳ අමමාත්‍යෙවර අපෙන් පාතුන්නා. මෙනරී මෙදවස්වල අපේ රටේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙලා තියෙන්නේ, කොළම වරයේ නැගෙන හිර පරියන්තය. මේක ඇතැම් දේශපාලඥයන්ට පක්ෂවලට විකුණන්න පුළුවන් මාතෘකාපක් බවට පත්වෙලා. එවනට ජනාධිපති, ගෝටාබේ රාජ්‍ය පක්ෂිමඇතමා දැගෙනහිර පරිියන්තේ ගැ තියෙන සියලු දුර්මතවලට අද නිසේ පිළිතුරුද්දීලත්තයෙනවා. සගේ රජය කොළඹ වරයි නැගින් හිර පරයන්තය ඉන්දාවට විකිනීමට ගිරිසගෙන තිබූ ආකාරය චනාධිපතිතුමා අද හෙළිදරව කලාා ඒ වගේම විකිනීමෙන් පසු ජපනයෙන් නයක් ගැනීමත් මුදලින් ඉදිකිරීමම් සඳවනඋප කරන ිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වීතිබූ බවද වරහිවෘතිය සමති විසිත්තුුණක නියෝජතයන් සමග චනාධපති කාර්යාලේ පැවැති සාකච්ඡාවේදී චනාධිපතිතුමා හෙළිදරව් කලා මේ සම්බන්ධයෙන් වත්මන් රජය දාව සමග සාකච්ඡාවට කහිෙපයක්ම පවත්වාතිබුණා. එයනු සයට පනස් එකක අයිතිය සහා පරන්තේ පාලනය ශ්‍රී ලංකා වරයි අධිකාරයටතේ තබා ගැනීම එකඟතාවකට පැමිණීමට හැකිවූ බවයි චරාධපතිතුමා පෙන්වා දුන්නේ. ආයෝජන මගින් ප්‍රටේස්වයිරී භා ට හෝස්වාදීනත්වේට කිසිදු හානියක් සිදුවීම ටිට තමන්නේ නැති බව අවධාරණය කළ ජනාධපතිතුමා නැගෙන හට පරන්තේ විකුණන්නේවත් බදු දෙන්නේවත් නැති බව ෘතයේ සමති නියෝජිතීන් හමුවයි අවධාරණයෙන්ම කියාසිටිය. පසුගේ රජය හම්බන්ඳට වරයද අනු නව වසරකට චීන් රජයට සම්පූර්ණයම බදතිී තිබූ බවද ප්‍රකාශ කළ ජනාධිපති ගෝටාබේ රාජපක්ෂමතිතුමා තමන් බලයට පත්වීමෙන් පසු, චීනය සම්ගසාකච්ඡා කර වරයටඇත් මුදදු ප්‍රදේ ආරක්ෂාව පිළිමඳ. කීම රජයට තටකත් බවද කියා සිටියා. නැගෙනහහිර පරයන්තය සංහර්ධනය සැසුම් කළේ කලාපයේ බූ දේශපාලනිික සාධක, ස්වැයරීභාවය, ආදයම් සහ රැකියා උත්පාධනයේ ඇතුළු සියල්ලු සාධක සමාලෝචිනය කිරීමෙන් පසුවයි. නැගෙනහෙර පරයන්තේ තිරස්තර සංහර්ධනයට ලක් කරනවා. හි ප්‍රතිපනෑන මහිුම්මලින් සියයට හැට හයකට ඉන්දියාව දායක වෙනවා. ශ්‍රීලංකා රජයට සියයට පනස් එකක අයිතය සහ ඉදිරි සට හතලි ස්නවය ඉන්දියාවේ අදානී සමාගමටත් වෙනත් පර්ශවයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් වේහැකි යෝජනයක් ලෙස පරන්තය සංවර්ධනය කිරරි මයි සලසුම. එගෙන කිසිදු සැකැප් තබන් නොග නැකී ජනාධපතිතුමා සියලු වෘතිය සම්ති නියෝජතයන් එෙක්ප මේ පිළිබඳ යෝජනා සහ අදහ සිදිරිපත් කරන ලෙසද දැනම්දුන්න. ටහිර පරයන්තයම් හයුම් වරය අධකාරයට පැරීමට අපක්ෂා කරන බවද නනාධපතිතුමා පැවසවා. නැගින්හිර පරයන්තයම හෙුම් පුුල් කිරීම රකිය අස්ථාව වැසක් කුදා කරන බයි, ආර්ථි පු නර්ජීවනයේ සහ දරීද්‍රතාව පිටදකීම පිළිමඳ ජනාධිපති කායසාදක බලකාය ප්‍රතාන, වැසල් රජපක්ෂ මහතා පැවසේ. පසුගේ රජයමත්ල ගොන්තට පළ හන් රොච්ෝලේ බලාගරේද විකිනීමට සකසාතිබූ සැලසු. වත්මන් රජය මුළු මනින්ම නවතා දැමූ බවද ඒ මහතා පෙන් වාදුන්න. පි රෝගගේ හඳනා ගැනීමට භාවිත කරන අऔෂධය මෙරටදීම නිෂ්පාධනය කිරීමේ ගිවිස්සුමට අද අත්සන් තබුණා. පිළිකාවක් මූලි අවස්ථාව දීම හඳුනා ගැනීමට සිදුකරන ක්‍රමවේදේ තාදාලව FDCවෂ්‍යදය ශ්‍රී ලංකාවවි ම නිිපදවීම අරුණක්. හන ගේවිසුමටත් සතැබන පමාණුක ල ක් මට ශ්‍රීමමත් ෝ කත රක්ෂ විශ විද ල සහ ෛද සැපුම් අංශය අතරයි. මෙමෞෂදේ ශ්‍රීලං කවතුල නිපදවීම තුින් ක් රෝගකු සඳහා රපාල් දාහත හසක්වැනි අවම පිරිෑකට ඒ ලබද හැකිබනවා. රාජ මතවරුන් බන දුමින්ද දිසානායක මහචරි න් ජයි සුනය හතර ඇතු පෙරිසක් මව ෙක් සිති. අපි සේල් නාගමතුකමක්තියනවා පිළිකා තත්වයන් එන්නන්න වර්ධනයවීම සඳහා හේතුපාදක වෙන කරුණුකාරණාවලට පිළිතුරු සපයන්න. අප පාච්චි කරන එලවලු පලතුරු පලාවර්ග බහුතරයක අසාමාන්‍ය මටමින් ෘෂරසායනික ද්‍රවිය අඩංගවන බැර ලෝහ අඩංගුව මේේසියල්ල මංහිතන් එකතු අක්තමයි අඇද මේ පිළිකාරෝග වැඩි වෙන එක. තින් ඒ සම්මන්දයනු අපි රටක් හැටියට හිතන යම් කිසි පිලියමක් යොදන්ට ඕන නැත්තැන් අපට න්ත්‍ර කීපයක් හැදවත් මදවේ තවරුතු දහ කිතරන්නකට . රෝගීන් ප්‍රමාණ දැලුවට පස්සිය. අලුත් හුස්ම කියල කියන්නේ ජීවිතය පිළිබඳ බලාපොරොත්තුවක් නැතිකර ගණ්ඩ හිටිය විශාල පිරිසට ජීවත්වීම බලාපොරොත්තුවක් ඇතිකරන්්ඩට පුළුවන්කම ලැබෙන ව්‍යාපෘතියක්ත් එක්. තින සෑම් අභියෝගයක්ම ජයගන්්ඩ අදා අප පේ රාජ්‍ය නිලධාරනුත් දේශාල අධකාරිත්. ඇතුවෙලා වැඩකිරින් පිබඳව අිවිශෂක් සතුටුව වෙනවා. තව වර්ශ කීපයක්ක් යනකොට පිළිකාවලින් ිය ගේපු ප්‍රමාණය, මිය යන ප්‍රමාණය අඩු රටක් බවට පත් කරගන්න, බලාපොරතුත් සුන්ච්ච සමාජයක් නෙමෙයි, බලාපොරොත්තුලින් පිරිච්ච සමමාජයක් බඩ් මේ සමාජයේ පත් කරන්න අපට පුුවන්කම ලැබෙයි. දිගවාපී චෛත්‍යය ප්‍රටිසංස් කරණය කරලා කඩින්න්නමින් ජනතාවට වෘතරදන බව ආරක්ෂ කලේකම් ජනරාල් කමල් ගුණත්ම මහත්මයා පවසැනවා. නැගැත පලාතේ සංස්කෘතික උරුමයණන සහ පොරවස්තු ආරක්ෂා කරන්න ජනාතපත්තුමා කාර්ය සාධක බලකායකොත් පත් කරලායි තියෙන්න්නේ. මෙ අතර පරිත්‍යග ශිරන්ගේ මූලේ දායකත්යෙ ලබාකිෙන මේ කටයුත සිදුකරන්න බලාපොත්තුවෙනවා කියලායි අධපවති මාධ්‍යහම්මකදී ආරක්ෂකලයකම්වරයා කියා සිටේ. දීගවාපි. විහාරස්ථානය කනගාටුදායක තත්ත්වයක ඒ චෛතරාජාණයන් තියෙන්න්නේ. අපි චෛතරාජා ප්‍රතිසංස්කරණය කරලා මහජනතාවට කිසිම කරදරයක් නැතිව සියලුම පහසුකම් සහිතව වැඳපුදාගන්න පුළුවන් පරිසරයක් ඇති කරන්න. අපි කටයුතු කරනවා මේ කාරිසා දෙක බලකායමගින්. අපි ිසිම බලාපොරොත්වක් නෑ. රජයේ මුදල් කිසිවක් අරමුදල් විදිට මේ ප්‍රතිසංස්කරණය සඳහා ලබාගන්න. ලංකා බැක්කුවේ මේ සඳහා ගිනුමක් ආරම්භ කලා. ජන මාරිමාසි විසි දෙවිනිද. උදේ දහය මාරට අතිකරු ජනාධිපති ගෝටාවේ රාජපක්ෂ මැතිතුමාගේ ඒ වගේම අපේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අපි මේ ගිණුම ආරම්භ කරනවා කොටස් වෙළඳ පොල ඉතිහාසේ ඉහළම වෙළඳ අගේ සහ වෙළඳාම් ප්‍රමාණය අද වාර්තා වුනා. යනුව කොළඹ කොටස් වෙද පළ ඉහළම වෙළඳදක වන රුපියල්ට්‍රියේන නයිදශම දෙකයි පහකාගයක් වවාර්තා කලා අතර සිදබූ වෙළදාා ප්‍රමාණය පනස් දෙදහස් පන්සේ පනස් නවෑ. දිනක් ඇතුළත වාර්තා කල ඉහල මාගේ වනවා මීට පෙර වැඩිම වෙලදාම් ප්‍රමාණයක් සිදුවතිබුණේ දෙදහස කොළහවසරේ අගෝස් තුමස දහ අටබනතයි. ඒ හතලිස් නවදහස් නවසේ විසේක වෙළදාම් ප්‍රමාණයක්. එමෙන්ම එක් දිනකදිවාර්තා කළ ඉහළම පිරි වැටුම් අගේ වන රුපයල් බිලියන නවේ සිමාවද ඉක්මවා කියයා මෙවසරේ කතබූදි නාටක කාලයක් තුළ පිරි වැටුමේ සාමාන්‍යය රුපියල් බිලියෙන හතයි දෙශම හතරක්. කොුණා වසගත තත්පේ හමබේපුුවද කොටස් වෙලිඳ පොළ මෙතරම් ඉහල අකයක් වාර්තා කිරීම කැපි පෙන නතත්පයක්. දේශය තොන්න විවසායකින් දෙරිීමමාත්කිරීමේ අරමුණින් ක්‍රාත්මක, කියව් ශෝ වැඩසටහනේ දෙවැඩ. කොළම ශ්‍රී ලංකා පදනම් ආයතනෙදේ ෙවෘත්ත කරුණා. ස්ස විසින් තොර එලවල පළතුර ඇතුළු අධ්‍යවශ්‍ය හන්ද පාරිභෝගකයන්ට පහසුව මලතික හැකිව පරිදිේ කක්වක්ෂෝ නමින් වෙලඳ ශාකාප පෙහිටුවීම සිදු කරෙනවා. තරුණ පෙවසයකින් දෙරිකැන්වීම මෙයාර් මුණින් වෙල ධමාත්‍යංශය මේ ක්‍රාත්මක කරන්නේ මෙිහිද දෙවන්න වෙලංකාා පදන මායතන පරිශ්වේදී විවරෘත කරුණේ ආචාරය බඳදුර ගුණවර්ධන නාමල් රාජපක්ෂය නමාතිවරුගේ ප්‍රධහනත්වය. ෂෝ කියන සංකල්පය මූල කරමුණු එකක් අඩි හතලියක කටනයක් තුළ මිනි සුපමාකට් එකක්. ඇ දෙක ඒ තුළ ගුණත්වෙන් ඉහල බාණ්ඩ පමණක් අලවිකිරින්. තුනඒ බාණ්ඩ මේ රට තුළ ඉන්න සවජාතිකයන්ගේ බහණ්ඩවලට ප්‍රමුකතාවයක් ලබා දීම. ගුණත්වෙන් නහල සවජාතික රාජ්‍යහන්සේ හා පෞද්ගලිකාන්සේ බා්ඩ සඳහා වෙළඳ පොලක් ඒමගින් ඇති කරලීම. සාධාරණ වළදාම මේ පෙරගමන්කරුවෙක් ලෙස ්‍රියාකිරීම. ඇත් එ පිට ගම්මාමනවලස් සිටින ප්‍රා්ධනය අයිමි විවසායක දක්ෂතාවයක් තියෙන ඒ ව්‍යාපාරික තරුණේ. සාධාරණවෙළඳ සමාචාර සහිතව බාණ්ඩා සේවාසිල්ලරට සපයන් මේ කිව් ුප් එකක ඔවුන්ට අයිතිකරදීම සඳහා වෙන ව්‍යාපෘතියයක් බවට අපි මේ පරිවර්තනයකන. කියව්ෂුප් අලිවිසල් ජලයේ ව්‍යාපතවීමත් සමක කිව් ඩිලිවරි සේවද ආරම්භිකිරන බව අමාතිනාම රජපක්ෂ මහතා පැවසවා. කිව්ෂප් සංකල්පය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ. පැත්තගෙන් තරුණ වසායයියෙක් නිර්මාණය කරන වගේ අනි පැත්තෙෙන් දේශය නිෂ්පාදන වලට වෙළඳ පොලක් නිර්මාණය කලද. කොළම්ඹ අ ප්‍රදේශ ව මත්තුම ආම් කරන්න සඳහ ර ර ක්ෂ සහ පහසු න්ටි ද ට ළුවන් ඉදිරයටට. ැට සේවනක්නැති නතාවගේ ගැඩලු වලට විසඳුම් දෙන්න නිවාස ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් පසු කියය කාලේ ක්‍රියාත්නක වුණා. ඒත් තාමත් ඊට නිස්සේ විසඳුමක් ලැබිලන් නැවෙනරේ. ඕනිමේෂ, ඒ නිසාම මහනුවර මධ්‍යම පාතිකයන්ගේ නිවාස ගැටලබට විසිඳදුම්තිට. නිවාස එකසේ විසි හතරකින් යුක්ත ව්‍යාපෘති ඉදිකිරීමම් අද ආරම්භ කරවුණා. ලබ ව ුව ර්කයා අසන්නේ ගැට යාදි කරන සංකේනේ පිට පස හල් නිවාසංකීර්න ඉදි කරනවා නාකරික සංවද අධිකර ක්ෂන අත ඉදිකකිරීමම කටයතු සිදු කරන්නේ රාජ ිනරු සංස්ථාවයි රජ අමත ආචර නාල ොඩ හවාමහතාගේ ප්‍රධහනත් පේෙන් නිවාස ්‍යපෘතියේේද කිරීම රම්භ කරුණන. අස්කිර පාර්ෂ ්‍යයානුනායක ප ච්ච වැඩරුුව පාල ස්වාමන් වහන්සේ මෙහි අනු ශාස වක්සිදු කරමින් මහනුරට නවසංවර්ධන ්‍යපෘති ලබදීමම පිළිබඳබද ප්‍රසාතිය පලක් කලා. මෙහිදයා දහස්තැක්පු ආචර නාලක ගොඩ හෙවා මහතා. අපි මේ කාලේ නොසිත විරු සංවර්ධයක් මෙරට ගෙනාව. ඉතාමත්ම දුරල ආර්ථක මට්මකට කඩවැක්ලතිබිච්ච, සියයට දෙකයි දසම එක ආර්ථිකවර්ධනයක් දෙදස් දහන මේ වාර්තා කරපු දෙදස් විශ්වනමට ඉතත් වඩා. පහල්ත වැටන රීමිතුව තිබුණු. ඉතාමත්ම දුර ර්ථක භාරගත්ත ගෝටාවය රජ පක්ෂ මඇතුමාත් තුමගේ රජයත් පසුගිය වසරක වැඩ කාලය තුළ විශාල වැඩ කොටසක් කරමින් සිටියම්. නිවාස ව්‍යාපෘති යළි ආරම්භ කරා. මාර්ග ලක්ෂත්. මේ රටපුර සංගර්ධන කිරීමේ වැඩකටයුතු ආරම්භුණ. අපි විශ්වාස කරන. වෙන මේ මට්ට මේ මූලික කරුණුවෙලට අර විසුන්සුවට පස්සෙ අපේ ඉදිරි ආර්ථික සංවර්ධන ක්‍රියාවලට එකල් රුකුලක් වෙනවාය කියම්. ෆරන්ජෙන් ්‍රාමණයකයේ මන්ත්‍රී දුහරය අහෝස්ි කරන්න බැහැ කියලා. සජිත් ප්‍රමදාහස මහත්මයක් කියදද. තවත් පිරිසක් කියන්නේ ඔහුට දෙට්ට දම්ම වෙදනය කර්මය පළදුන්න කියලා. මේ සම්බන්ධයෙන් ස්ථාන කියහිපයකදී මේ විදිහයට අදහස් පලවනා. ආණඩු ක්‍රම ්‍යවස්ථාවේ අසූනමේ අනුව එක එකසිය පහ යන ව්‍යවස්ථාවන් කියල බලනකොට. අපිට තේරෙන දේ තමයි රජන් රාමණයක මැතිතුමාගේ මන්ත්‍රී භාවය අහෝසි වෙන්නට කිසිසෙත්ම ්‍යවස්ථානකූලව අවස්ථාවත් නෑ අපිතුමා වෙනුවෙන් පිීසිටල එතුමාගේ මන්ත්‍රීක මාරක්ෂා කිරීම සඳහා. අපට ගත හැකි සියලුම ප්‍රජාතන්ත්‍රවාදී නිිත්‍යානුකූල ක්‍රියාමාර්ගයන් ගන්නට කටයුතු කරනව කියෙනෙ බොහම පැහදිලුම කියන කැම තාමානෙන් එහ දනුමක් ලැබුණ මන්ත්‍ර දර හස. එ මාස හයකට වැඩිකාරයක් තම දනුව විදන්නෝ ඉති හ වස්තාහතර මෙයට නිරෝධානයින් පවතිනවා එතනින් පස්ස ඒ දඩුවමත් විදුනට පස්සේි ලමු ඔහුගේ මාස හකට පසුව මන්ත්‍ර දුර හසසිවෙන්නේ හෙමනැත්තං හෂණනික හසේනවාදක ලක නීතිම තත්යක් ෙේ තත් ඊලට පාලිම රෙන්නේ ජි මන පිර මැත්. රජෙන් රමණයක ඒසාක්කදීලත්ගේේපුදේ තමයි මගේ අතින් වැරදීමකින් කටින් ඒක ලිස්ස ලගයක් කියනක ඒ සම්පූර්ණයම අසත්්‍යයයක් හැටියට අධිකරනේ ප්‍රතික්ෂ කරල තිනො අඩු ීන්දුවේදී ඒ වර්ධකරුමාවට පත්වනාම ඔුට දෙන සිර දඩුවමට ශේෂඨාති කරනයට අභිමතානු සාරරි බලයක්ත්තිනේ ඔයි අවසාන අධිකරනය ශේෂ්ඨාති කරන්නේ නිසා ශේස්්ාධතිකරනය ත්‍රිපුදගල විශෂ සභාව මේ ගැන තිරණය කර එල ුණට පසුව වෙනත් අභ්‍යාචනය කවටනෑ ඕ නිරෝධාන කාලයෙන් පසුව ඒ දන්ඩුවම අවදදු හරක්වා. ඒන් කටයුතු කරන්න සිද්ධබෙනවා දඩුවම ලැබිච දාසිට පල්ලිමෙන්න්තුේ ලෙක් කාධිකාරරි විසින් සලතා බල්ල නර්තීන්දුව ඔගේ මන්ත්‍රීධූරේ හෝසි කරනවා. ඒ අවසකරට පස්සේ ඊළඟ ලයිස්වයිඉන්න මහු පත්කල මන්තිීවරයෙක් නිසා ඊළඟ අන්තීවරයා හැටිය සූසකම් ලබල තියෙන පුදලයාට පල්ලිමේන්තුවේද රුන්දේ හැකයාවති. මේ රට අධිකරණය ස්වාධීන අධිකරණයක් හැටියට. මේ රටේ මේ පලිනි වතාව වන වේ ධිගන්නන පාසකිිම සම්බේ ස්බි දිසානායක හිටපු ඇමතිවරය. වරදකරුවෙක් බවට පත්තු වන. ඥාසාර නායක හාමුදුරුවෝ පත් වුණ දේ හෙම ඉතිහාසයක් අප රටේ තියෙනෝ ලහපාලන්න රජේතිීන කාලේම රංජන්රාමණයක එවකට ඇමතිවරයා හැටියට පාලිමේන්තු ඇතුළේ රජරාමණයක අධිකරණයඋුට වැඩිය විදියට අපහසර නමුත් ඒක පොයිවලවත් දඩු මිත්ක් කරගන්න පුුවන්කමක් ලැබන්නේෙන තින් ඒනිසා මනන්දකින්නෙ දිිට්ට දමවේදිය කර්මය තමයි අද උට පිසන්දිලති. ඒටේ සමහර කලාකරෝ වඉන්නවා කලු ගලකට වුණත් ජීවේ දෙන්න පුළුවන්. එදහස්සේ පුරාම අපිට ඒ වගේ කලාකාරුවෝ මුණගැහෙනවා. බුද්ධ ප්‍රතිමා සහ දේවපතිමා නිර්මායර මිනි මිනිසුන්ගේ ආති්‍යාත්නක සවය දෙසා මන්ගේ කලා හැකයාව මෙහෙවද පිරිසක් පිළිබඳ, තොරතුරු අපට වාර්තා වන්නේ පොත්තලම සිරම්භ අඩිය ප්‍රදේශයෙන්. සිරම්භ අිය ප්‍රදේශයේ මෙම පිරි බුද් ප්‍රතිමා දේව ප්‍රතිමා සහ ස්රුවම් අදය ිශ්පාධනික කරමින් සේ ජීවිකාව පවත් පාක නරවා ඔවුන් මෙම ස්වෑං රැකියාවෙහි නිරතවන්නේ දෙගු කාලයක සිටයි. ගෝලිය වසංගත තත්වය අනක් සෑම ශේත්‍රයකටම වකම තමන්ට අත් අහිත කර ලෙස බලපඇති බවයි මෙම පිරිස් පවසන්නේ. විශෂෙන් අමු්‍රව්‍ය සපයක් කැනීමේ දුෂකතාව පිළිබඳවයි මෝන් මැසිවිලිනාකන්නේ. මේ පාස්ට පරිස් ලැබෙන්නේ පිටරටවල්වෙලින් කොරන වෛරස එකත්තෙක් මේ අමුදරවේ ලබාගැනීමම් චුට්ට පහස් වෙලා තියෙනවා එහින්දා බලධාරන්ගෙන් ඉල්ලන්න අපි මේ අම්ද්‍රාවේ නොකටවා ලබාග දෙන්න කියලා පස් පහරිනි විල්ද පල නැති වෙලා අපි නිෂ්පාද නොවි කරගන්න බැරිුුණ අප සෑහඳදුරට පහත පත්න දියුණු කරගන්නඩ අමුදරාවනිේ ආකාර තියන්න ව ෙල්ද ොල තියන්න තුව ඒවා දුවර් නතු අපි ලබාදට කියෙලදම රජයෙන්ගල්ලන්න රජෙන්ඉල්ලන්න සෞඛ්‍ය නිර්දේශවලට අනුව රටකෝ හරි සරහ ඇරල. ගෙන අන්න්න කියලා ොකද විදේශ සංචාරක ඒන කත් අපිට ගොඩක් බලපානමේ නිස්ානවලට එතොට පොසොන් පොහය වෙෙක් පහය පල්ිවල මංගල්ල ඒවා නවත්තපුහම අපේ වෙළඳ පොල කෙලිම් අහිර වෙනවා. චුලංකා ගුවන් හමුදා සුනක එකකේ පෝනො ලැබූ සුනකයන් අද ප්‍රදර්ශනය කරනා. ලංකුවන් හදා පොපරන ද්‍රව හා මද්‍රව සෙවි මේේ විශෂ පහුණු ලබූසුනකැන් හුණු අවසන්කිරීමෙන් පසු ප්‍රදර්ශන කෙරුණි, කටුයක ගුවන් හමුදා මෝලික කඳබරේති. සුයන් පුහුණු ක ලදසු කහසුරුවන් වෙෙත සහතික බත් ප්‍රධනය ගුවන් හමුදා අපපති යාමාශල් සුදර්ශන පතිරන මහතාගේ ප්‍රධන පින් සිදු කරු. හෙසමකින් ස්වාදන රපාහනිරවාත්්‍රන යිතිත ප්‍රධානතවති විකාශය අදට අවසල් ඔබට සෝදායිවක්යක් අයිෝන්